ඇත්තට මේ ඒක ටිකක් වැදගත් වෙනවා ඒ කියන්නේ මම මෙහෙම කියන්නකෝ දැන් මේ මෑතකදී කෙනෙකුට බලන්න පුළුවන් මම හිතන්නේ YouTube එකේ තියෙනවා මේ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් ලංකාවට මේ IMF funding කරාට පස්සේ වෙන ව්‍යුහාත්මක මේ ගැළපීම් කරාම සමාජයට මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවේදී මේ ඔය බොහෝලාට කතා වෙන චරිතයක් තමයි යනිස් වරුෆාකිස් කියලා ග්‍රීසියේ හිටපු ෆයිනෑන්ස් මිනිස්ටර් එයා මතු කළා එයා ටිකක් ප්‍රශ්නයක් ගේනවා ලංකාවේ අර වාමාංශික අය මතු කරන ප්‍රශ්නේ ඒ කියන්නේ ජියෝපොලිටික්ස් ඇතුළේ ඒ කියන්නේ භූදේශපාලනය තුළ අපිට මේ දෙන අවසානයේ මේ ඩොලර් ප්‍රතිලාභ ටික අවසානයේදී මෙහෙම කරකිලා වෙරලා ආයි පිටටම යයි කියලා. ඕක තමයි කියන්නේ සහ ඒ නිසා එයා යෝජනා කරනවා වෙනත් විකල්ප ක්‍රම අනුගමනය කරන්න කියලා ලංකාවේ ව්‍යුහාත්මක ගැළපීම් වෙනුවට. එතකොට මේක වරුෆාකිස් කියනවා. ඒක කිව්වට පස්සේ දැන් මේක ලංකාවේ බොහෝ දෙනා කියන එකන්නේ. මේ වෙලාවේදී ලංකාවේ අර හිටපු මහ බැංකුව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයාත් ඒකට සහභාගී වෙනවා ඒ ඩිස්කෂන් එකට. ඔහු අහනවා වරුෆාකිස් කියන ප්‍රශ්නයක් හරි. දැන් මෙතන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ රාජ්‍ය ආදායම් සහ වියදම් අතර ලොකු පරතරයක් තියෙනවා. අපි අපේ ප්‍රශ්නේ වෙලා තියෙන හැම වෙලාවෙම ආදායම අඩුයි වියදම් වැඩි අපි අනුන්ගෙන් ණයට ගන්නවා. ඔක සාමාන්‍ය මිනිස්සු දැනගත යුතුනේ. ඒ කියන්නේ රාජ්‍ය ණය උනේ කොහොමද? ණය උන දේ තමයි වැඩියෙන් දැන් ගෙදරක තාත්තා කෙනේ වැඩිපුර ඇතිපදන් අපි තුම අවුරුද්දට ඇඳුම් ගෙනල්ලා අරවමයක් කරොත් මොකද වෙන්නේ මේ මාසේ අග වගේ වෙනකොට කන්න බොන්න ගෙදරට සල්ලි නැති වෙනවා. ඕක තමයි ඔය වෙලා තියෙන්නේ. සරලව කිව්වොත් ජාතික ආර්ථිකය සරල කළා කුටුම්බ ආර්ථිකයට ගෙනාවත් ඔච්චරයි. එතකොට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා ආචාර්යතුමා අහනවා ප්‍රශ්නයක් වරුපාකිස්කින් හරි ඔබතුමා යෝජනා කරනවානේ මෙහෙම දෙයක් කොහෙන්ද අපි ෆන්ඩ්ස් ගේන්නේ කියලා. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවනේ ව්‍යුහාත්මකව අපිට යන්න බෑ ඉදිරියට අර දැන් ප්‍රයිවට් කම්පැනි එන්න වහලා දාන්න පුළුවන්. මේක වහන්න බෑනේ. මේක එකම දේ කරන්න පුළුවන් බංකොලොත් කියලා ණය ගෙවීම කල් දාන්න පුළුවන්. ඒ අර වෙන ක්‍රමයක් නැහැ. එතකොට අපි තේරුම් ගත යුතු දේ තමයි වරුපාකිස්ටත් ඒකට උත්තරයක් නැහැ. අන්න ඒක හරි වැදගත්. එතකොට ඒ සාකච්ඡායේදීම තව විද්‍යාඥ මේ කියන්නේ විද්වතෙක් කියනවා නිරන්ජන් කියලා ඔහු කියනවා මේ අපේ රටේ මේ ප්‍රශ්න ඇති වෙනකොට ලංකාවේ දේශපාලන පක්ෂ බොහෝ දෙනා වැඩ කරේ අර දැන් අපි දන්නවනේ 80 ගණන් වලාවේ පළමුව මෞබිම දෙවනු අධ්‍යාපනයේ එහෙමනේ ආවේ කාලේ මම දන්නේ දන්න මතකයන්ට අහන්න ඇති හැබැයි මෙතනදී ඇවිල්ලා තියෙන්නේ පළමුව පක්ෂේ එතුමා කියනවා පළමුව පක්ෂේ දෙවනු රට ඒ කියන්නේ පක්ෂ බේරගන්න එක තමයි මේ වෙලාවේ වැඩි රට මොන වුණත් කමක් නැහැ කියලා. ඉතින් අපි සිරිමල් අබේ මහාචාර්යතුමා සිරිමල් අබේරත්න මහත්මයා වෙතට ආයේ යමු වුණොත් ඔහු කියන්නේ අපි ඉක්මනින්ම ව්‍යුහාත්මක ගැළපීම් වලට යන්න ඕනේ. ඒ කියන්නේ අර ලක්ෂයට ටැක්ස් ගහන අය ඉන්නවනේ ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඉක්මනට ටැක්ස් ගහන අයගේ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම ලක්ෂිකා මම හිතන්නේ ලංකාවේ ගොඩාක් අය ටැක්ස් වදින්නේ නැහනේ. ඒක ඇත්තටම මොකද හේතුව ඉතින් දැන් අපි දන්නවා දැන් සමහරු ඉන්නවා සමහර බිස්නස් කරන අය ඉන්නවා අපිට නීතිකවරුත් ඉන්නවනේ ඇත්තටම වැඩ කරනවා ඉතින් කොහේ යනවත් දන්නේ නැහැ ඒව සල්ලි ඇත්තටම අපිට එක දෙයක් පේනවා විශාල වාහන ඒ කියන්නේ BMW ගන්නවා ඉතින් මෙහෙම තියෙනවා ඉතින් මේ හරහා ඩොලර් පිටට යනවා ඉතින් මම හිතන්නේ එතුමා යෝජනා කරන්නේ අපේ රටට අවශ්‍ය කරන බදු දැල මිනිසුන්ගේ කැමැත්තක් අවශ්‍ය නෙමෙයි ඒ කියන්නේ දැන් අපි මිනිසුන්ගේ යහෝ කියා බදු ගන්න එපා කියලා අපි මේ බදු දැල ඉක්මනට ක්‍රියාත්මක කළා මොකද මේක අනුගෙන් හැමදාම ණයට අරගෙන යන්න බැහැනේ තායිලන්තේ වගේ එතුමා කියනවා දැන් තායිලන්තේ ආයි අනු ගණන් වලට පස්සේ තවම ගියේ නෑලු ඒ වගේ අපිත් ආයි IMF එකට නොයන තැනකට එන්න නම් අපේ රට ඇතුළෙම අර අපි ඒකට කියනවා මේ ඔය හොරකම වංචාව කියන කාරය ආයි නැවත මම කියන්නේ වෙන්නේ අර දැන් අපිට පුවක් ප්‍රශ්න කියලා ගන්නකො ඇත්තටම අපිට ඒක වැලියු ඇඩ් කරලා හම්බ කරන්න පුළුවන් ඒ කියන්නේ අපි පුවක් වලට ලංකාවේ දෙන මේ ලබන ආදායමට වඩා ඒ පුවක් ගෙඩියම අපි තුමු බෝතලයක දාලා මොනවා හරි කරලා ඒකට මොකක් හරි තව රසායනික ද්‍රව්‍යයක දැම්මම ඉන්දියාවට හරි කොහේ හරි යවුවම මේකට වැලියු එකක් ඇඩ් වෙනවා. ඕකට තමයි කියන්නේ අර වෙළඳාමට හසු නොවන ක්ෂේත්‍රයේ දේවල් අපි වෙළඳාමට හසු කරාම තමයි අපේ ඩොලර් ආදායම වැඩි වෙන්නේ. නමුත් බලන්න දැන් ඔන්න ව්‍යුහාත්මක අතපෙවීම කියන්නේ මෙන්න මේක. දැන් ඔතනට සම්බන්ධ වුණ ගමන්ම වෙනත් පිරිසක් මේ ගොවියෝ හරි කවුරු හරි මේ කරන වැඩේට එතකොට වෙන්නේ මොකද්ද ඉන්දුනීසියාවෙන් මේව ටික ගෙනල්ලා ඉන්න ප්‍රතිඅපනයන කරනවා ලංකාවේ වරාය. එතකොට අර ආදායම එන්නේ නැහැ. ඔන්න ඔතන තමයි මම කියන්නේ අර ව්‍යුහාත්මක දූෂණ කියන ඒවා අපි අඳුර ගන්න ඕනේ කියලා. ඒක නිකන් අර
අර මෝටර රථ දෙපාර්තමේන්තුවේ ඔයාගේ මේ ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න රුපියල් 5000ක් ගන්න වගේ සරල දෙයක් නෙවෙයි. මේක රටට බලපාන ව්‍යුහාත්මක ගැටලුවක්. ඉතින් මම හිතන්නේ මෙන්න මේ මහාචාර්යතුමා මෙතන යෝජනා කරන්නේ අන්නේ ව්‍යුහාත්මක ගැළප.